සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ වෙන සුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පොහොට්ටු අපේක්ෂකයා ගැන අගමැතිගේ ප්‍රකාශය. ඊයේ ඇති වුණේ නිදහස තහවුරු කිරීම නෙමෙයි. තියෙන නිදහස් ටිකක් නැති කරලා දාන්න. අන්න එච්චරයි මම කියන්න තියෙන්නේ. තද සුලං සමග අකුණු අනතුරුත් බැතිවර්ණ කොමිසම රැස්වේ වීමිල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට කැබිනට් අනුමැතියට රටවල් රැසකට ගම් වතුර මිලියන ගණනක් අවතැන් දේශීය ප්‍රවෘත්ති ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමෙන් සිදු වූයේ නිදහස තහවුරු වීම නොව නිදහසේ ජීවත් වීමට ඇති හැකියාව සීමා වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ග්‍රීන්වෙල් රෙසිඩෙන්සිස් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. රණාල ජල්තර ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1900ක්. නිවාස සංකීර්ණය නිවාස 350කින් යුක්තයි. අභ්‍යන්තර මාර්ග පද්ධති, වාහන නතර කිරීමේ පහසුකම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගණය, දිවා සුරකුම් මධ්‍යස්ථානය, පිහිනුම් තටාකයකින් හා සුපිරි වෙළඳ සැල් යන පහසුකම් වලින් සමන්විතයි. අක්කර 8ක භූමි භාගයක මේ ඉදි කර තිබෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක ආරක්ෂක සේවාවකින්ද මෙම නිවාස යෝජනා ක්‍රමය සමන්විතයි. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් මම පළමුවෙන්ම ප්‍රශංසා කරනවා. මේ රටේ ගම්මානවල තියෙන නිවාස හිඟය එතුමා හඳුනාගත්. මටත් පෙන්නුවා. විශාල වැඩ කොටසක් කරපු ඇමතිවරයෙක් හැටියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අපි නම් කරන්න කැමතියි. තාත්තා වාගේම පැය 24 වැඩ කරනවා. රට වටේ ගිහින් මේ රටේ දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එතුමා ඇති කරලා තියෙනවා. ඒ බලාපොරොත්තු ඇති කිරීම ගැන අපි යලිත් එතුමාට ප්‍රශංසා කරලා සුබ ප්‍රාර්ථනා කරනවා. මෙහෙම නිවාස ඉදි කිරීමේ වැඩසටහනක් මීට ඉස්සෙල්ලා කිසිම ආණ්ඩුවක් බාරගත්තේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනය. ඒකේ නායක හැටියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වුණා. ඒකේ අපේක්ෂකයා හැටියට එතුමාගේ සහෝදරයා පත් වුණා. මේකට මම කියන්නේ කොබෙයියාගේ දේශපාලන. තෙලෙන් බැද්දෙක් කෙනයි, කිරෙන් බැද්දෙක් කෙනයි දෙන්නම ඉන්නේ. ඉතින් මේ වෙන එකක් නෙමෙයි. මේක තමයි කොබෙයියාගේ දේශපාලන. සම්මේලනයේදී ඒ අපේක්ෂකයා කරපු ප්‍රකාශයක් මම ටිකක් මං හිතන්න පටන් ගත්තා. බියෙන් සැකයෙන් තොර සමාජයක් ඇති වෙන්න නම් එක්නැලිගොඩ ගැන, ලසන්ත වික්‍රමතුංග ගැන, රවිරාජ් ගැන, සිවරාම් ගැන, තදුජීන් ගැන, කීත් නොයර් ගැන, උපාලි තෙන්නකෝන් ගැන මාධ්‍යවේදීන් ගණනාවක් මරුමුවටපත් කරපු අය ගැන සමාව ඉල්ලනවා. අන්න ඒ වයින් මම අහන්න කැමතියි. අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා. එක මාධ්‍යයකට ගහලා තියෙනවද? පුච්චලා තියෙනවද? අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස. එකක් නෙමෙයි මං දැන් විශ්වාස භංග යෝජනා දෙකකටද තුනකටද දැන් මූණ දීලා තියෙන්නේ. එකක්වත් නැහැ. ඒගොල්ල කරපු වැඩ කටයුතු ගැන සමාව ඉල්ලලා නැහැ. මේ ආයතන ආරක්ෂා කරනවා කියලා කියලා නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියලා නැහැ. එහෙනම් මට මෙතන පෙනෙන්නේ බයෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවස්ථාව ඇති වෙයිද නැද්ද කියන එක. ඇත්ත වශයෙන්ම ඊයේ ඇති උනේ නිදහස තහවුරු කිරීම නෙමෙයි. නිදහසේ කම්මක්කාරයාව ඇති කරේ තියෙන නිදහස් ටිකක් නැති කරලා දාන්න. අන්න එච්චරයි මම රට කියන්න තියෙන්නේ. ඉතින් අපි ආපහු කොබෙයියන්ගේ දේශපාලනට යනවාද? මේ තියෙන නිදහසේ අඩුපාඩු තිබුණත් ඒවත් හදාගෙන ඒවත් ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යනවාද කියලා තමයි මම තීරණය කරන්න තිබුණේ. වාක්‍ය වලින් හැම එකකම නිදහස ආරක්ෂා කර. ක්‍රියාවෙන් කවුද කළා තියෙන්නේ කියලා දැන් හිතලා බලන්න. ලංකාවේම උදාගම්මාන 20000ක් 20යි 25 සැමට සෙවන ලබා දීම වෙනුවෙන් ඒ දෙවන්ත ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබෙනවා. පියවර හතරකින් අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පළවෙනි වටේට ගම්මාන 2500ක්, දෙවෙනි වටේට ගම්මාන 5000ක්, තුන්වෙනි වටේට 10000ක්, අවසාන වටේට 2500. පළවෙනි වටේ ගම්මාන 2500 ඉලක්කය මේ වෙන විටත් අපි සම්පූර්ණ කරලා හමාරයි කියන සුබ පණිවිඩය මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. ඉතිරි ගම්මාන 17500 අපි නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ ජාතික නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හඳුනා ගන්නට අපි හැමෝටම කාලය එළඹලා තිබෙනවා. අපේ ජනතාවගේ ඒ නිවාස පිපාසය අපි ඉදිරි කාලයේදී
අනිවාර්යෙන්ම සංසිඳවලම ඔය මොන ගැටලු තිබුණත් 20යි 25 දී සැමට සෙවන ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා රට පුරා ඉන්න පවුල් ලක්ෂ 50ටම ගෙවල් හදාගෙන යද්දී ගරු අගමැතිතුමා ඒ සඳහා ආශිර්වාද කරද්දී අපි දැක්කා ඊයේ එක පවුලකට රට බාර දෙන්න යනවා අයියා පක්ෂය හදනවා අනිත් අයියට පක්ෂ නායකත්වය බාර දෙනවා අනිත් අයියා ජනාධිපති අපේක්ෂකයා වෙනවා මේ රට පවුලක් පාලනය කරන්න අපිට අවශ්‍ය නැහැ ඊයේ කියපු විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණොත් අයියා මහින්ද අගමැති මල්ලි බැසිල් ආර්ථික කටයුතු අමැති අයියා චමල් කථානායක පුතා නාමල් විදේශ කටයුතු පුතා ශෂේන්ද්‍ර ජාත්‍යන්තර කටයුතු නිරුපමා රාජපක්ෂ තවත් කටයුත්තක් ඉස්සර ශිරන්ති නෝන විතරයි හිටියේ දැන් රෝහිත බබාගේ ලේලි තින්නවා ඉස්සරහට නාමල් බබාගේ ලේලිත් වෙනවා එනිසා පවුල් වලට මේ රට කරන්න අපිට තියන්නේ නැහැ දෙසැම්බර් 9 වෙනිදාට රැලි වලින් කැරලි පරද්දලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ව මේ රටේ අපි ජනාධිපති කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ නීතියේ ආධිපත්‍ය සුරකිනු ඇති බවට කෙසේ විශ්වාස කළ හැකිදයි අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරනවා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරන බවයි ඒ අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් තම සහෝදරයන් හා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඊයේ එහි නායකත්වයට පත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා මේ තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ චෝදනා රැසකට අධිකරණයේ හමුවේ විත්තිකරුවෙකු සිටින ඇමරිකා පුරවැසී තම සහෝදරයාව නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ නීතියට පටහැනිව ජනතාව නොමග යවමින් නම් කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරාපත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කරන බවද කබීර් හෂීම් මහතා කියා සිටිනවා මාතෘභූමියට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු තම පක්ෂය ඉදිරිපත් කරන බවයි ඒ මහතා නිකුත් කරන නිවේදනයේ දැක්වෙන්නේ එම අපේක්ෂකයා කිසිවිටකත් අධිකරණයේ හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවෙකු නොවනු ඇත රටේ සියලු පුරවැසියන්ට එකසේ ගරු කරන සියලු ආගම් හා ජාතීන් පිළිගන්නා නායකයෙකු ඒ සඳහා පත් කරගන්නා බවද කබීර් හෂීම් මහතා කියා සිටිනවා ඔහු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු වනු ඇත සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන උගත් පුද්ගලයෙකු වන බවද ඒ මහතා කියා සිටිනවා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා මේ එවැනි අදහස් කිහිපයක් ඒ මතවාද ගොඩක් තියෙනවා ඒ මතවාද සියලු මතවාදයකට අපි අහන්න අවශ්‍යයි අපි පවුලකට සීමා වෙච්ච දේශපාලන පක්ෂයක් නෙවෙයි ඉතින් පවුලකට සීමා වෙච්ච දේශපාලන පක්ෂයකට තියෙන්නේ පවුලේ සමාජිකයන්ගෙන් එක්කෙනෙක් තෝරන එක අපේ තියෙන්නේ නානාවිද අදහස් තියෙන දේශපාලන බලවේග ඇතුළත තිබෙනවා ඒ කට්ටියත් සමග සාකච්ඡා කරලා තමයි අපි ජනාධිපති අපේක්ෂකව ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනිමින් සියලුම බලවේගවලට අහුම්කම් දෙමින් තමයි අපි මේ තීරණය ගන්නේ අපේ ඉදිරිපත් කරන අපේක්ෂකයාට අනෙකුත් දේශපාලන බලවේගත් එක්ක තියෙන සුහදතාවය නිසා අපිට 56.1ක් ක්ලේසියෙන් ගන්න පුළුවන් කියලා. නෑ අපේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තවම තීන්දුවක් අරගෙන නැහැ අපේක්ෂක නම් කරන්න. දැන් නම් කරපු අපේක්ෂකෙක් ඉන්නවා. එයා දැන් ඒ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරනවා. අපි ජනාධිපතිවරණයකට සූදානම්. දැන් අපේ මේ යෝජනා යම් ආකාරයක පිළිගන්න බෑ අපි පැත්තකට වෙන්න එහෙම කියලා කිව්වොත් අපි සමහරලාට තරම් කිරීමේ උනත් ඉඩකඩක් තියෙනවා. නමුත් අපිට එහෙම අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා මං හිතන්නේ නෑ. පොදු ජන පෙරපුණෙන් අපේක්ෂා ඉදිරිපත් කළ තිබෙනවා තව අපේක්ෂෙන් ගණනාවක් ඉදිරිපත් වේවි නමුත් අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් වැඩිකල් යන්න ඉස්සෙල්ලා අපි රටම ජයග්‍රහණය කරන්න පුළුවන් නියෝජිතය අපි නම් කරනවා කියන එක මතක් කරන්න කැමතියි ඒතුමා ඒ පැත්ත ඉදිරිපත් වෙනක අපිට සරි වාසි ඉඳලා බලන්න අපිට හොඳයි ඒක ඒ දවස සෝපතරාම ඔහුගේ නම කිය කියා හිටියා ඔහු ගැන කතා කළා අද ඔහු කරපු දේවල් මිනිස්සු වල තරම් දන්නවා ඔහු මේ රටේ මේ මේ අදෙය පහල වෙච්ච කෙනෙක් නෙමෙයි ඔහුගේ ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම්ම රේකියා ඔහු ගැන කවුරුත් දන්නවනේ අපිට එහෙම කෙනෙක් නෙමෙයි අපිපත් කරන්නේ දම් විමල් වීරවංශලා උදේගම්මන් පිරලා මහින්දානන්ද අලුත්ගම ගේලා රෝහිත අබේගුණ වර්ධනලා නඩු පිට නඩු මරු බඩු ටික මේ බඩු ටික කියනවා රට ගොඩනගන්න පුළුවන් නී ගෝඨාභය රාජපක්ෂට ඇයි මහරජාණන්ට ඇයි අපච්චිට මේ විදිහට අපහාස කරන්නේ එතකොට ඕගොල්ලොත් එක්ක මහරජාණෝ අවුරුදු 10ක් මෙලට
पालने की बनी इधर ये पालने के लिए पालने काउंट इन अगर लोक का विधि रहती है ओग लोक को मम्मी है वे काउंट बैसिल राजपक्ष ने इन अगर एक इलाका पूर्व का काउंट गोटा भी राजपक्ष ने इधर में सेट का बनी आता आउट दुधाय पालने की भी इधर महिंद्रा मात्या टा एक ने बैरुना की ने के पिलिगर नवाने इधर පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගොඩබිම මෙන්ම මුහුදු ප්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ පසුගිය 7 වෙනිදා සිට මේ දක්වා තද සුළං හේතුවෙන් නිවාස 2279 කට අර්ධ හානි සිදු ඇති බවයි. විශේෂයෙන් අනාරක්ෂිත ගස් පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවට අවධාරණය කරනවා. පසුගියදී 7 වෙනිදා සිට මේ වෙනතුරු ඇති වුණු මෙම තද සුළං සහිත තත්ත්වය සමගම ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මුළු නිවාස ප්‍රමාණය වශයෙන් ගත්තහම නිවාස 2279 ක අර්ධහානි වාර්තා වෙලා තිබෙනවා. මේ සඳහා වඳි ගෙවීම කටයුතු තක්සේරු කිරීමෙන් පසු අඛණ්ඩව සිදු කරන ආපදා ක්‍රමකරණ අමාත්‍යාංශය මගින් ජාතික ආපදා සහන සේවය මධ්‍යස්ථානය මගින් අඛණ්ඩව මූල්‍යමය ප්‍රතිපාදනයන් යොමු කළ තිනේ අවශ්‍ය පරිදි ඉදිරි ගෙවීම් සහ වඳි ගෙවීම කටයුතු වෙනුවෙන් මෙම නිවාස හානි වෙනුවෙන් ප්‍රථමයෙන් මේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා යම් හානියක් ඇද්දම් ග්‍රාම නිලධාරිතුමන් හම්බෙන්න එබ හම්බෙච්ච වහාම විශේෂම එම ක්‍රියාවලිය ආරම්භ වෙනවා මධ්‍යම පළාතේ වැසි සහිත තත්ත්වයක් සමගම ලක්ෂපාන ජලාශය වන්දරු දෙකක් විවෘත කරලා තිබෙනවා මෙම ජලය කැලණි ගඟට තමයි යොමු වෙන්නේ ඉතින් මේ පිළිබඳ එම කැලණි ගඟ අවට ජනතාව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා විශේෂම ගඟ භාවිතා කිරීමේදී මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා ආපදා ක්‍රමලාකර මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා 1.17 දුරකථන අංකයේ පැවිසි 4 පුරාම විවෘත කරලා තියෙනවා බස්කිලිය ශ්‍රීපාද නල්ලතන්නිය මාර්ගයේට විශාල පස්කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට අධික කාලයක් යන හිට තිබුණා. බස්කිලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනී ඇල්ල ප්‍රදේශයේ මෙම පස්කන්ද කඩාවැටි ඇත්තේ. ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමග එම තත්ත්වය ඇති වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පස්සිවත් කිරීම සිදු කළ අතර පස්කන්දු කඩාවැටීමේ අවධානම තවදුරටත් පවතින බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. එබැවින් රේතුරන් සැලකිලිමත් විය යුතු බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර දෙක්කොය ඔටරි වතුයායේ නිවාස පෙලක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දෙකකට හානි සිදු වුණා. එන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති අතර දීපලවලට හානි සිදු වුණා. කොටගල මේෆීල්ඩ් වතුයායේ නිවාස දෙකක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙක්කොය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි දිමුල පොලිසිය පැවසුවේ. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග වන්දුරට තුනක් විවෘත කර තිබෙනවා. මේ පිළිබඳ කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසු විය යුතු බවයි ජලාශ බහර ඉංජිනේරුවන් සඳහන් කළේ. කඹුරු පිටිය බිබුල වෙල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් දේපල හානි සිදුව තිබෙනවා. නිවසයන් වහා ඉවත් වීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ. මෙම පස්කන්දේ ඉදිරි ප්‍රදේශයේද නායාමී අවධානමක් ඇති බැවින් අවධානයෙන් පසුවන් ලෙසයි ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇත්තේ. රාජපක්ෂ කඳවුර ඉදිරිපත් කළ දුර්වලම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා. තා පැහැදිලිව සියලු ආගමික නායකයන් විසින් ඉදිරිපත් කරන ලබන සුපිලිවන් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂකත්වයන්ගේ අපේක්ෂකයන්ගේ සුසුකම් කියන එක යටතේ මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් නිශ්චිතවම තියෙනවා අපරාධ වැරදි වලට වරදකරුවෝ ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම, පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු තවත් මූලික කොන්දේසි ගණනාවක් මේ සඳහන් කරලා තියෙනවා. තේවැනි නිර්ණායකයන් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ අපේ රටේ දේශපාලන නායකත්වයට තරගව දින අපේක්ෂකයන්ගේ තියෙන නුසුදුසුකම් නිසා එනිසා තමයි සියලු දේශපාලන පක්ෂවලට සියලු සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මේ යෝජනාවලට එකඟතාවය ලබා ගත්තේ. නමුත් අපි දැක්කා ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඒට සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් තමයි සිද්ධ වෙන්නේ. මූල්‍ය විනයක් නැහැ, පරිපාලන විනයක් නැහැ. තමන්ගේ භාවිතාවෙන් ඔප්පු කළා තියෙනවා කොතරම් දුර්වලද කියලා. එනිසා අපි දකින්නේ රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගෙන් දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔහුට මේ රට වෙනස් කරන්න බැහැ කියන එක අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රාජපක්ෂ කඳවුරත් බල අරගලයක ඉන්නවා. ඉතින් පැහැදිලිව ඉතින් ඒකට දෙගොල්ලෝ දෙපැත්තෙන් හෙට්ටු කිරීම කේවල් කිරීම කරනවා. ඒ බලය අපිට තියෙන්නේ අපි තීරණය කරන්නේ කොයිකද තියෙන්නේ කියලා පොඩි සද්දයක් දාන එකක් තමයි ඉතින් ඕනම වෙලාවක අපි සූදානම් විසිවෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනලා විධායක ජනාධිපති ධුරේ මුළුමනින්ම අහෝසි කරා. මහින්දාමරවීර මහලේකම්තුමාට එතුමාට ඕනනම් ඒ යෝජනාවක් හෙට උනත් ගේන්න පුළුවන්. අපි ඒකට අත උස්සමු. කවුද යෝජනාව ගේන්නේ කියන එක අපිට අදාළ නැහැ.
දෙදහස් පහ වසරෙන් පසු කිසිදු නායකයෙකු බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපවසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොදුජන පෙරමුණට මේවන විට සිදුව තිබෙන්නේ දේශපාලන අධ්‍යක්ෂකීම් නොමැති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. චන්දිකා මැතිනේ ඇත්තටම එතුමිය මහින්ද රාජපක්ෂ මහත්තයාට නායකත්වය දුන්නා දීලා ගියා. එතුමියට එකපැත්තකින් ගරු කරන්න ඕනේ. දැන් එතුමිය මොන මොන ප්‍රකාශ කරා. හැබැයි 2005 න් පස්සේ 2015 වෙනකල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක නායකයෙක් හැදුවේ නැහැ. අගමැතිවරු ගෙනාවා අවුරුදු 74යි 80යි 85යි කතා කරන්න බෑ. කන් ඇහින්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, දුර්වලයි. මෙයාව තමයි අගමැතිවරු කරේ. ඒ හින්දා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා කඩාන ගියා එළිය. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද සිද්ධ වෙලා තියෙනවා පොදුජන පෙරමුණට මේ පක්ෂයේ දේශපාලනය කරපු නායකෙක් නෙවෙයි වෙනත් නායකෙක් අද ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ආසන ඇතුලේ මිනිස්සු හැදෙන්නේ නැත්තම් පක්ෂය දෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි මේ පක්ෂ දෙකටම වුනේ. ඒ නිසා අද පක්ෂ දෙකම අනාථ වෙලා එයාට වෙන වෙන නායක හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා දැන්. තවත් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. නැවතත් ප්‍රවෘත්ති. ऐतिहासिक सेंकडगल असल पेरहर मनगल्ले अवसान रंदोली पेरहर अनिदा रात्रिये वीथि संचारय किरीमट नियमितायि अदत रंदोली पेरहर वीथि संचारय किरीमट सियलु कटयुतु सूदानम कर तिबेनवा मे संबंधयेन तोरतुरु गेन एन्ने अप नियोजित धनुष्क बंडार ऐतिहासिक सेंकड पेलपुर दलदा हामुदुरुवन्गे पिहिट आरक्षाव प्रार्थना करनवा सियलु देनाटम आईटीएन सिरि दलदा वंदना विशेष विकाशय समगिनुई ओब एकतु वेन्ने ई रात्रियेदी देवन रंदोली पेरहर सार्थक लेस वीदि संचारय कला देवन रंदोली पेरहर वीदि संचारय किरीम सदहा मुलु नुवरम मेवन विट लहिल हय्ये सूदानम वेनवा मंगिन्ने पित्तल दिसा कोडी करुवन अभिहस औन මේ පෙරහර මංගල්‍ය සඳහා සූදානම් වනවා. ඒ වගේම තමයි අලියතුන් විශාල ප්‍රමාණයක් නර්තනාංග මේ සියලු සංස්කෘතිකාංග වලින් යුක්තව තමයි තෙවන රන්දෝලි පෙරහරත් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ. හතපසු වී විනාඩි 10ට පෙරහර දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කොට දළදා වීදිය, ඊල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩිය සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවිදින් පෙරහර අගෙවිදීමට නියමිතව තිබෙනවා. තෙවන රන්දෝලි පෙරහරේ සිරි අසිරි විඳ ගැනීමට දේශීය විදේශීය බොහෝ පිරිසක් මඟ දෙපස තමන්ගේ අසුන් මේවන විටත් වෙන් කරගෙන හමාරයි. ශ්‍රී ලාංකීය ජනබලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති එළඹෙන පොහෝ දින 14 වන දින අවසන් රන්දෝලි මහා පෙරහරත් ඔබ හමුවේ ගෙනීමට අප සූදානම්ින් සිටිනවා. මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙනුයි ශ්‍රී දළදා මාලිගා පරිසරයේ සිට අප සමුගන්නේ. මේ සඳහා වන සහතික මිල වැඩි කිරීමේ ගැසට් නිවේදනය කැබිනට් අනුමැතිය සඳහා හෙට ඉදිරිපත් කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. බීමල වැඩි කෙරෙන්නේ වසර 4කට පසුව බවයි අමාත්‍යවරයා අනුරාධපුරයේ පැවති උත්සවයකදී සඳහන් කළේ. මේ සැරේ ගොවියාගේ වී අස්වැන්න අපි දන්නවා සමහර ප්‍රදේශවල අපිට ඒ අස්වැන්න ලබා ගන්න හම්බුනේ නැහැ. මහා වාරි මාර්ගවල විතරයි වී අස්වැන්න ලැබිලා තියෙන්නේ. අවුරුදු 4ක් කාලයක් තිස්සේ ගොවියට බීමලේ වැඩිවීමක් උනේ නැහැ. අන්න 4ක් 5ක් පාලන මිල හැටියට දැක්කේ නාඩු කිලෝ 1කට රුපියල් 38යි සම්බා කිලෝ 1කට රුපියල් 41යි. අපි තීන්දුවක් ගත්තා නාඩු කිලෝ 1ක් අපි රුපියල් 5කින් වැඩි කරන්න. දැන් ඊට පස්සේ 38 නෙමෙයි නාඩු කිලෝ 1 මිල රුපියල් 43 ගානේ මෙයල් කණ්ඩේ ඉඳලා වැඩි කරා. සම්බා කිලෝ 1ක් රුපියල් 41කට තිබ්බේ අපි සම්බා කිලෝ 1ක් රුපියල් 46 ගානේ පාලන මිලක් ඇති කරලා තියෙනවා. එතකොට ගොවියාගේ වී මිලේ වැඩිවීමක් වෙනවා. අපි මේ පාලන මිල දැම්මාම පුද්ගලික ව්‍යාපාරිකයෝ තව ඊට වැඩිය වැඩි මුදලකට වී මිල දී ගැනීමට පටන් ගන්නවා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් සහ තරුණ පිරිසක් අතර සාකච්ඡාවක් අද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්ුණා.
මෙවර චන්දහිමි නාමලේඛණයට අනුව ඉදිරි මැතිවරණයකදී චන්දය භාවිත කළ හැක්කේ අවුරුදු 19යි මාස 3ට වැඩි පිරිසකට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ප්‍රකාශ කළා. වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම තරුණ තරුණියන්ටද චන්ද අයිති හිමි වූ බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. තරුණ තරුණියන් පිරිසක් විමසා සාකච්ඡාවට එක්ව සිටියා. එෙහිදී ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක්ද මහින්ද දේශප්‍රිය මහතා වෙත බාර දීමට කටයුතු කෙරුණා. රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් මේ බව අවධාරණය කළේ. දැන් කියනවා ගෝඩාභය රාජපක්ෂ මහත්මයා කොළඹ ලස්සන කරා කියන. කොළඹ ටිකක් ලස්සන කරා තමයි. මේ කොහොමද කරේ? කරේ මිනිසුන්ගේ ගම්බිම් වලින් මිනිස්සු එලවලා දැම්ම. ගහලා පැන්නුවා. මිනිස්සු සාප කර කර තමයි ගියේ. එහෙමද ඒකද සංවර්ධනය කියලා කියන්නේ? එතකොට අපිට ඕනේ ගහලා මරලා රට ලස්සන කරන මිනිහෙක්ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කරගෙන රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් පාලකෙක්ද? ඒ ප්‍රශ්නේ ඉතා පැහැදිලි. අපි ටර්මිනේටර්ස් වල කැමති නැහැ. අපි ඒගොල්ලොන්ට විරුද්ධයි. අපි කැමති ඩිමොක්‍රටික් ලීඩර්ස්ලා. ඉතිහාසයේ මාධ්‍යයට සිද්ධ වෙච්ච දේවල් එහෙම ඉතිහාසයක් තිබුණේ ඉතිහාසයේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න අපි ලෑස්ති නැහැ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඊයේ මහින්ද රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුණේ නායකයා බවට පත් වුණා. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔහු අර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න පක්ෂයක සමාජිකයෙක්ද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? එතකොට අපේ විපක්ෂ නායක වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ. මම හිතනවා ඒක පාර්ලිමේන්තු අනෙක් මන්ත්‍රීවරුන්ටත් කථානායකතුමාටත් බාර කරන් අපි බලන් ඉන්නවා. නව පොලිස් ස්ථාන පිහිටුවේ මේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව මහනුවර පුපුරැස්ස නව පොලිස් ස්ථානය අද විවෘත කෙරුණා. දිවයිනේ 493 වන පොලිස් ස්ථානය ලෙසයි මෙය විවෘත කෙරුණේ. මහනුවර පුපුරැස්ස ප්‍රදේශයේදී කළ නව පොලිස් ස්ථානයේ විවෘත කෙරුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන්හා, හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්නයන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් නව පොලිස් ස්ථාන ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 150ක් පොලිස් ස්ථානයේ විවෘත කිරීමෙන් අනතුරුව ජන හමුවක්ද පැවැත්වුණා. පොලිසියට අවශ්‍ය මූලික පහසුකම් තාක්ෂණය ලබා දීම අද අපේ රජයේ ප්‍රතිපත්තිය වෙලත් අපි ඒක කරපු ගමන් පාතාලයේ මර්ධනය වුණා. මද්‍රව්‍ය මර්ධනය වුණා. අද පෞගේ කාල සීමාව තුළ පොලිස් දෙපාර්තමේන්තුවට නිදහසේ කටයුතු කිරීමට දේශපාලන බලපෑමෙන් මිදිලා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය අපි ගොඩනගලා තියෙනවා. මේ අතර මහනුවර පෙරාදෙණිය පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමද සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 31ක්, පාලන අංශයක්, ස්ථානාධිපති නිලකාමරයක්, අවිකබඩාවක් ඇතුළු පහසුකම් වලින් පරිපාලන ගොඩනැගිල්ල සමන්විතයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. තුරේ ත්‍රස්තවාදය විනාශ කරන්න පුළුවන් වුණා. මෑතකදී තව ත්‍රස්තවාදයක් ඉස්මතු වුණා. මේ සිද්ධිය ගැන කියනකොට මේ සිද්ධිය වෙලා පැය 24ක් යන කලින් පොලිසියට පුළුවන් වුණා එම සිද්ධියේ ප්‍රධාන මුලකරුවන් අත්අඩංගුවට ගන්න. පැය 48ක් යනකොට ඒ දැල සම්පූර්ණයෙන්ම කඩන්න හැකියාව ලැබුණා. ඒ පීවර නිසා අද අපි අපේ දරුවන් අපේ මිත්‍රයන් සැනසිලිදායක තත්වකින් අද ජීවත් වෙනවා. දැන් කෙටි විරාමයක්. මේ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යන් තමෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk